ඔබ නැවතත් අඟහරුවාදා පියුම් වෙලත් එක්ක විරාමයට යන කලින් මම ඔබට මතක් කළානේ නිවස ලස්සන කරගන්න සමහර විටක ස්වයං රැකියාව බවට වුණත් පත් කරගන්න විදිහට කොහොමද බොහොම අපූරු ලස්සන ගෙත්තමක් කරගන්නේ කියලා අද ගෙත්තම් විශේෂඥයන් ඔබත් එක්ක කතා කරනවා කියලා අදත් අරගෙන ඇවිල්ලා තියෙන ඒ විදිහටම බොහොම ලස්සන විදිහට කොහොමද මේ ගෙත්තමක් කරගන්නේ කියලා කියන්න ඒ නිසා ඉතින් කතා කරන්න බොහෝ දේ තියෙනවා කියන්න බොහෝ දේ තියෙනවා සෝදානම් ඉන්නේ ප්‍රවේශයක් ලබා ගන්න මේ විදිහට ගෙත්තම් විශේෂඥයන්ට ඉතින් ගෙත්තම් විශේෂාංගයෙන් ඔබත් එක්ක මේ පිළිබඳව කතා කරනකොට බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවනේ නේද? ඒ නිසා මේ කතා කරනවා කියන දේත් එක්ක ඔබට කොහොමද ලස්සන ගෙත්තමක් කරගන්නේ? ගෙත්තමක් ගැන කොහොමද ඔබට කියන්නේ? මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි ආරාධනා කළා ප්‍රවීණ ගෙත්තම් නිර්මාණ ශිල්පිනී වානල් ගම්කේ මහත්මියට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අයිබෝවන්. අයිබෝවන්. දැන් ඉතින් මංගාව තියෙනවා බොහොම ලස්සන නිර්මාණයක්. මේ නිර්මාණයේ මේ ඔබට බලන්නකෝ දැන් මේ වර්ණ ගැලපිල්ල මේ එකතු වීම හරි ලස්සනට එකතු වෙලා තියෙනවා නේද? ඒ නිසා ඉතින් මේ එකතු වීමත් එක්ක මං හිතන්නේ අද අපි කතා කරන්නේ මෙන්න මේ තියෙන මල කොහොමද හදාගන්නේ මේක කොහොමද නිර්මාණය කරගන්නේ කියන කාරණේ ගැන තමයි. ඒ නිසා මානව මහත්මිය අපිට තියෙන කාලයත් එක්ක මේ අපි කතා කරමු කොහොමද මේක නිර්මාණය කරගන්න අවශ්‍ය කරන්න දේවල් කියන කාරණේ මම පටන් ගමු. ඔව්. ඔක රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණය. රිබන් එම්බ්‍රොයිඩරි වලින් හයිඩ්‍රෙන්ජියා මලක්. දැන් අපි කලින් අර පේන්ට් කරා හයිඩ්‍රෙන්ජියා මලක්. දැන් මේක රිබන් වලින් හයිඩ්‍රෙන්ජියා මලක්. අපි නිතර දකින මලක් මේ හයිඩ්‍රෙන්ජියා මල. ඉතින් ඒක මහගන්නේ කොහොමද කියලා අවශ්‍ය දේවල් ගැන කතා කරොත් මෙතන මම කළු රෙද්දක් අරගෙන තියෙනවා. කළු ලිනන් රෙද්දක්. ඉතින් ඒක කළු වෙන්න ඕනේ. කැමති පාටක් ගන්න පුළුවන්. කැමති පාටක් ගන්න පුළුවන්. හැබැයි රිබන් එම්බ්‍රොයිඩරි නිසා ලිහිල් වියමනක් සහිත රෙද්දක් ගන්න ඕනේ. දැන් අරගෙන තියෙන රෙද්ද මේක ලිනන්. ඔක ලිනන් හෑන්ඩ් ලූම් පොලිස්ටර් උනත් කමක් නැහැ. වියමන ලිහිල් වියමන ලිහිල් ඕනෑම රෙද්දක්. එතකොට රිබන් මේ මලට අපි ගන්නවා පොඩ්ඩක් මෙන්න මේ වගේ මහත රිබන් එක. අඟල් භාගයේ රිබන් එක. මෙතන ලා දම් පාට පාවිච්චි කරන්නේ. ඔන්න ඔබේ කැමැත්ත අනුව මේ වර්ණ ඔබට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට රිබන් එක තෝරා ගැනීමෙදි තමයි වැදගත් වෙන්න ඕනේ. ඊළඟට කොළ මහන්න පාවිච්චි කරලා තිනවා මේ අටෙන් එක කොළ පාට රිබන් එක. අටෙන් එක. ඔව්. සහ මලේ මැද සඳහා කහපාට නූල්. ওই ටික තමයි අතර බොහොම පොඩි දේවල් ටිකක් මේකට යන්නේ. දැන් අපි දැන් මේ හොඳට මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍ය රිබන් එම්බ්‍රොයිඩරි කරද්දී අර දැන් වෙනත් දේවල් වලට වාගේ හොඳටම අඳින්න අවශ්‍ය නැහැ. අපි දාල සටහන දැන් ওই මුළු මලටම අපි තනි රවුමක් ඇඳගත්තොත් ඇති. මේ මල මෙන්න මෙතනයි තියෙන්නේ කියනක විතරයි අපි පෙන්වන්න ඕනේ. දැන් මෙතන මම අඟල් භාගෙ රිබන් එක මට ඉඳි කටුව ගැන කියන්න බැරි වුණා. ඉඳි කටුව මෙන්න මේ වගේ මහත ටැපස් රිඳි කටුවක්. ඔව් දැන් මේ වෙනකොට දැන් ඔබතුමී මහන්න පටන් අරගන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මැස්ම කොහොමද තියෙන්නේ මේ මල අවසානයේදී දකින්න පුළුවන්කම තියෙන කොහොමද කියන කාරණේ. ඔන්න ඔබට දැන් පේනවා ඇති හරිම ලස්සනට මෙහි වර්ණ ගැළපීම මේ හැම දෙයක් එකම අපි බලමු කොහොමද අපි අවසන් නිර්මාණ එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා අපි ඉන්නේ ආරම්භ කරමු කොහොමද. දැන් මම මේ අඟල් භාගයේ ලාදම් පාට රිබන් එක දැන් මේක මේ හයිඩ්‍රෙන්ජියා මල කුඩා මල් ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. ඔව් අපිට නිර්මාණය දකිනකොටම පේනවා ඒක හරිම ලස්සනයි. එකට එකට එකතු වෙලා තියෙනකොට. දැන් මේ කඟල් භාගයේ රිබන් එක අපි මෙහෙම ගන්න. දැන් මේ රිබන් එකක් ගත්තම අපිට තියෙනවා දිලිසෙන පැත්තක් සහ දිලිසෙන්නේ නැති පැත්තක්. ඉතින් ඔය දෙකෙන් කොයි එක ගත්තත් කමක් නැහැ. හැබැයි එක දැන් දිලිසෙන පැත්ත නම් ඔක්කොම මල් දිලිසෙන පැත්ත. දිලිසෙන්නේ නැහැ නම් ඔක්කොම මල් දිලිසෙන්නේ නැති පැත්ත. ඒ විදිහට ගන්නවා. දැන් මෙහෙම පිටතට ගත්තා. ඊළඟට අපි කුඩා මැහුමක් කෙලින් මැහුමක් දැන් මෙහෙම රිබන් එක තියෙනවා මේ වගේ ඉඳි කටුව ගහනවා. දැන් අපිට මල් පෙත්ත අවශ්‍ය දිගෙන් තමයි මේ ගහන්නේ. අපේ කැමැත්ත අනුව මේක කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව්. දැන් මෙහෙම අදිනකොට පොඩ්ඩක් අපි මෙහෙම ඇඟිල්ලෙන් මේක අල්ලාගෙන අදින්න ඕනේ. පොඩ්ඩක් අර පොඩි 3D හැඩයක් එන විදිහට අර නිකන් ඇඹරුණු ඇකිලුණු මල් පෙත්තක් නෙමෙයි පොඩි 3D හැඩයක් එන විදිහට ඔය වගේ ගන්නවා මල් පෙත්ත. ඊළඟට ආපහු අපිට අවශ්‍ය විදිහට මෙහෙම හදා ගන්න පුළුවන්. ඊළඟට ආපහු අර මැදින් පිටතට ගන්නවා.
පොඩ්ඩ මල් පෙතර පිම්බිලා තියෙන්න ඕනේ. අර 3D පෙරමක් ගතියක් එන්න. කියලා කිව්වනේ ඔබතුමිය නේද? දැන් ඊළඟට නැවත කෙටි. දැන් තව පෙත්තක් මේ. හා. දැන් මලේ තව පෙත්තක් අපේ නිර්මාණය. ඒ වගේ අපි පෙති 4ක් මහ ගන්නවා. අහහ. දැන් මේක පෙති 4ක මලක් තමයි මේ නේද? පෙති 4ක මල් ගොඩකින් තමයි මුළු මල සමන්විත වෙන්නේ. ඒක තමයි. දැන් අපිට එකපාරටම මේක දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ බොහොම මේ වෙනස් විදිහට දැන් පෙති කිහිපයක්ම මේකට තියනවාද කියලා. හැබැයි බලගෙන යනකොට තියෙන්නේ මේ පෙති 4ක මලක් අර මල් කිහිපයක් එකට එකතු වෙලා තියෙන ඉඳ තමයි මේ නිර්මාණය සම්පූර්ණ මල හැදෙන්නේ. අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. දැන් අපි පෙති 3ක් මේ වෙනකොට මේ ඔව් දැන් මේ අපි 3 වෙනි පෙත්ත මහ අර විදියමයි කෙටි ඉරක් කෙටි රේඛාවක් හරි දැන් ওই මල මහ නතරතුරේදී අපි වෙලාව බලලෙමු කොයිට කලේ හොඳයි අපි දැන් මේ වෙනකොට පෙති 4ම මහල් අවසානයිද 4 වෙනි පෙත්ත මේ 4 වෙනි පෙත්ත තමයි අපි දැන් මහන්නේ දැන් 4 වෙනි පෙත්තට ඉඳි කටුව පිටතට ගත්තා අර විදියමයි අර පොඩ්ඩක් අර 3D හැඩයක් තියෙන ඒ කියන්නේ තද වෙච්ච පෙත්තක් නෙමෙයි පොඩි බුරුල් මැහුමක් තියෙන දැන් මේ 4 වෙනි පෙත්ත ඔව් දැන් ඔබ මේ විදිහට මේ මානල් මහත්මිය තෝරගත්තේ දම් වගේ පාටක් වුණාට මේ පැහැය වෙනස් කර ගැනීමේ හැකියාව ඔබේ කලාත්මක ඇසින්දගෙන කොට මේක කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හයිඩ්‍රෙන්ජියා මලේ තියෙන වර්ණය ඕක. වර්ණයම තමයි. ඔව් ඒකින්ද අපිට වෙන වර්ණ දාන්න බෑ. අර දම් ලා රෝස ඒ වගේ දාන්න පුළුවන්. මොකද අර ස්වභාවික මලේ පෙනුම දෙන්න ඕනේනේ. ඔන්න මේ දැන් මේ වෙනකොට අපි පෙති 4ම මලේ නිර්මාණය කරගෙන අවසන් වෙලා තියෙනවා. මෙහෙම නිර්මාණය කරගෙන අවසන් වෙනකොට ඔබට පේනවා ඇති දැන් මේ පෙති 4ක් තියෙනවා කියලා පේනවා. නමුත් මල් එකින් එකට එකතු වෙලා තියෙන හින්දා තමයි ඔබට මේ විදිහට මේ පොකුරු මලක් විදිහට මේක තියෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ මේ පෙති 4ක එකතුවක්. දැන් ඔන්න අපිට පේනවා මේ මලේ මැද ගත්තාම මේකේ මේ කහපාට පොඩි කහ පාට ඔව් දැන් මලේ මැද කහ වර්ණය දැන් ඔන්න අපි පෙති 4 මහගෙන ඉවරයි දැන් මේ වගේ අර පොඩි පිම්බුණු පෙති 4ක් මහ ගන්නවා ඊළඟට මේක අපි අවසන් කරලා ඔන්න දැන් අපි මලේ පෙති 4ම නිර්මාණය කරා මෙතන කහ පාට කපු කැරලි නූල මෙතන 6 පැටම අරගෙන තිනවා ඒක 6 පැට හෝ 4 පැට ගන්න පුළුවන් දැන් මැදට පොඩි ප්‍රංශ ගැටයක් දානවා. ඒක තමයි මල සම්පූර්ණ වෙන්නේ. දැන් මේ මලේ මැදින් මතු කරනවා. මම මලේ මැදින් ඉදි කටුව ගත්තා. අපි ප්‍රංශ ගැටේ නම් හුඟක් වතාවක් කරලා තියෙනවා. දැන් ওই වගේ නූල ගත්තා අරගෙන මෙහෙම ඉඳි කටුව වං අතට අරගෙන මේ ඉඳි කටුව වටා දෙවරක් ඔතනවා. දෙවරක් ඔතනවා. ඔතලා අර අතනින්ම අපි අර ඉඳි කට්ට ගත්ත තැනින්ම ඉඳි කටුව ගහනවා. ගහලා මේ නූල අතින් අල්ලාගෙන මේක අදිනවා. මොකද අතින් අල්ලාගෙන ඇද්දේ නැත්නම් අර ගැටේ වෙනත් තැනක හැදෙනවා. මේ රංශ ගැටේ හරිම ලේසි මැහුමක් හැබැයි හුඟක් දෙනෙක් අර ඒක හරි විදිහට කරන්නේ නැති නිසා වරද්ද ගන්නවා. දැන් අපේ මල සම්පූර්ණයි. දැන් මේ විදිහට දැන් මේක තමයි මල. මේ මලම තමයි දැන් අපිට අපි ලොකු රවුමක් ඇඳගෙන ඒ රවුම තුල මේ මල් ගොඩක් දානවා. පොකුරක්. හොඳයි. අපි දැන් මේ දැන් එක මලක් මහල් අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. දැන් අපිට තියෙන කාලයත් එක්ක මල් දෙක තුනකට අපිට අපි කොලේ මහමු කියලා මම හිතුවා. මොකද අපි මොකද මල මේකමයි. දැන් මේ අපි ලොකු රවුමක් ඇඳ මේ විදිහේ මල් ගොඩක් මහනවා. එකට එක ඒකමයි අපි කොලේ මහමු. මොකද කොලේ වෙනවා. දැන් මේ වෙනකොට දැන් ඔය මේ නිර්මාණය කරන අතරතුරදී ඔබට පේනවා ඇති බොහොම ලස්සන තවත් නිර්මාණයක් මහු මොස්සරේ යොදාගෙන හරි අපූර්වට වර්ණ සංකලනයකුත් එක්ක ඔබට කියලා කරලා පෙන්නලා තියෙනවා. අපි මැදිරියට එකතු කරලා තියෙනවා බොහොම ලස්සන නිර්මාණ කිහිපයක්. මේ නිසා දැන් ඔබට දකින්න පුළුවන් ඒ නිර්මාණ කිහිපය කියන කාරණේත් මතක් කරන්න ඕනේ. මේකේ වර්ණ ගැළපීම හරි ලස්සන මානල් මහත්මිය. දැන් මේ පෙන්නන නිර්මාණය ගැන පොඩ්ඩක් කතා කරොත් මේක සම්බන්ධනත මේක රෝස මල් ගොඩකින් සමන්විතයි. ඒ කියන්නේ විවිධ ක්‍රමයකට හදපු රෝස මල්. මැහුම් මොස්සර් කිහිපයක් මේකේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ රෝස මල් විවිධ විදිහට හදපු රෝස මල්. ඒ කියන්නේ රෝස මල් ඕකේ තියෙනවා මේ රෝස මල් ක්‍රම පහක්. හොඳයි. එක එක විදිවලට කරන ලද රෝස මල්. හරි.
ඉතින් මේ දැන් අපිට තේපේනවා තවත් නිර්මාණයක් මං හිතන්නේ මේකත් අපේ මෙදිරියට අපි සම්බන්ධ කරගත්ත මේක එක් දවසකදී මේ කොහොමද මේ මහ මොස්තර රටාව කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් දැන් ඕකේ මල් රාශියක් තියෙනවා දැන් මං කියවනේ අර ඒ මලට ආවේනික වර්ණ ගන්න ඕනේ කියලා දැන් අර ඒ මල ගහ ඒ වර්ණය ආවේ නැත්නම් ඒ මල නෙමෙයිනේ ඉතින් ඒක හින්දා අර ස්වභාවික මලේ වර්ණය ඒ ස්වභාවික මලේ නටුව ඒ ස්වභාවික මලේ කොළ පෙති තියෙන්නේ කොහොමද අර ඒ ඔක්කොම ඒ විදිහටම ගන්න ඕනේ. එතකොට තමයි දැක්ක ගමන් දන්නවා මේ මල මේක කියලා. දැන් පෙන්නන එක රිබන් එම්බ්‍රොයිඩරි නෙමෙයි මම කරන් ආව පෙන්නන්න. මේක gold work. gold work කියන්නේ රත්තරන් නූල් රත්තරන් රෙදි එතකොට springs beads ඔක්කොම gold gold දේවල් දාලා කරන නිර්මාණයක්. හොඳයි දැන් අපි නිර්මාණයේ ඉන්නේ කොතනද කියන කාරණේ සඳහන් කරමු. අපි කොළය මහන්න යන්නේ. දැන් මේ කොළයේ තුඩ දැන් මෙතන කොළයේ උඩ මම ලාවට පැන්සලෙන් ඇඳගෙන තිනවා ඒකත් කියන්න ඕනේ අපි සාමාන්‍ය නිර්මාණයක් කරනකොට පෑන ඒ වගේ පාවිච්චි කරන්නේ නැහැ ලාවට පැන්සලෙන් ඇඳ ගන්නවා එහෙම නැත්නම් කාබන් තියලා ට්‍රේස් කරනවා නම් කහ හෝ ලා තැඹිලි පාටින් ට්‍රේස් කරගන්න දැන් ඔය කොළේ මහා නතරතුරේදී අවසානයේදී මෙන්න මේ විදිහේ නිර්මාණයක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන දැන් කොළේ ගත්තත් ඒ විදිහටම මේ මෙන්න මේ නිර්මාණයේ අවසන් වෙනකොට මේ වගේ ලස්සන කොළ පැහැයෙන් හරි වර්ණ සංයෝජනයේ අංකයකට තියෙන බොහොම ලස්සන නිර්මාණයක් ඔබට දැක ගන්න පුළුවන් කියන කාරණේත් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ අර ඔබේ නිර්මාණ ශක්තිය මත හුඟක් දේවල් තීරණය වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. මනින් මහත්මිය අපි දිගටම නිර්මාණය කරගෙන යමු අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක ඉක්මනින්. හරි. දැන් මොකද කොළේ පටන් ගන්න එක හරි වැදගත්. ඒකයි මම ඒක හිටියේ පටන් ගන්න. දැන් අපි මැදින් කෙලින් මෙහුමත් දානවා. මොකද එහෙම නැතුව පටන් ගත්තොත් මේ කොළේ මහගෙන යන්න බෑ ඉදිරියට. දැන් මේ කටෙන් එක රිබන් එක ඒ කියන්නේ හීනි රිබන් එක අටෙන් එක දැන් අපි මෙහෙම කෙලින් මැහුමක් මොකද මේක ලේසි නමුත් අර හරි විදිහට කරන්න ඕනේ දැන් ඊළඟට අපි මේක ඉතාම ළඟින් ගහමු රිබන් එක ටිකක් ඇඹරුණාට ගැටලුවක් නැති වෙයිද මේ රිබන් එක හීනි නිසා ලොකුවට ඇඹරෙන්නේ නැහැ ඇඹරෙනවා නම් අපිට පොඩ්ඩක් අතින් හදන්න පුළුවන් දැන් ඊළඟට මෙහෙම පොඩ්ඩක් අරකට වඩා චුට්ටක් ඇතුළට එන්න. පොඩි ඕවර්ලැප් වීමක්. ඔය වගේ ඊළඟට අනිත් පැත්තෙන් දැන් මැදින් එකයි ඊළඟට වම් පැත්තෙන් එකයි දකුණු පැත්තෙන් එකයි වමෙන් එකයි දකුණු පැත්තෙන් එකයි අර හැඩය රැකගෙන දැන් මේ කොලේ හැඩය රැකගෙන වහන්න ඕනේ. ආ අන්නේ නිසා තමයි ඔබතුමිය අර සඳහන් කළේ මුලින්ම මැදින් ඉරක් ඕනේ ඊට පස්සේ සමාන්තරව වම් පැත්තට දකුණු පැත්තට යන්න පුළුවන් කියලා. ඔව්. මොකද ඒක ඒ විදිහට කරේ නැත්නම් අර කොලේ හැඩේ එන්නේ නැහැ. ආහහ. දැන් පටන් ගැනීම හරිම වැදගත් ඒක නිසා. ඊළඟට ඔය වගේ ආපහු නැවත අනෙක් පැත්තෙන් ඒ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි කොලේ හැඩය රැකගෙන මහනවා. ඔව්. දැන් අර හැම වෙලාවෙම ඔබ නිරන්තරයෙන්ම හිතන්න ඕනේ දැන් මේකේ හැඩය පිළිබඳව තමයි වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. මත් වෙන්න ඕනේ. මොකද මහල ඉවර වුණාම අර කොලේ අර ඒ කොලේ වගේ තියෙනවා. හොඳයි දැන් ඔන්න ඔබට පේනවා ඇති අපූර්ව නිර්මාණයක් කරගන්න ඔබට නිවසේ ඉඳගෙන මේ නිර්මාණයේ ගෙදර කුෂන් එකකට වෙන්න පුළුවන්කම තියෙනවා ඇඳුමකට වෙන්න පුළුවන්කම තියෙනවා ඔබ කැමති විදිහකට මේ නිර්මාණය කරන්න පුළුවන් බිත්ති සැරසිල්ලක් වෙන්න පුළුවන් සමහර විට මේක ඔබේ මේ ස්වයං රැකියාව බවට උනත්පත් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා දැන් ටිකක් උත්සාහ කරන්න දරුවෝ ගෙදර ඉන්නවා දෙමව්පියෝ ගෙදර ඉන්නවා ඔන්න ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන් හොඳ නිර්මාණයක් දැන් මේ වෙනකොට කොලේ දැන් අපි කොලේ භාගයක් විතර මහලා ওই විදිහටම තමයි අතරම කොලේ ඉවර කරන්නේත් මෙහෙමම දැන් මේ පටන් ගැම්ම තමයි වන් අර ඒකයි හිටියේ දැන් ඊට පස්සේ මෙහෙම කොලේ හැඩේ රැකගෙන මේ වමේ සිට දකුණට දකුණේ සිට වමට ඕම මේ ටික මහලා ඉවර කරනවා දැන් ওই කොලේ දිහා බැලුවම පේනවා මේක තමයි මෙහෙම කෙලින්ම මෙන්න මේක දැන් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ කොලේ ගැන කතා කරනකොට මේ දැන් අපි ටිකක් නිර්මාණය කරගත්තා හැබැයි අවසාන වශයෙන් ඔබට අවසන් නිර්මාණයේ බවට පත් වෙන මෙන්න මේ විදිහට බොහොම ලස්සන නිර්මාණයක් ඔබට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් කොලේ ගැන කතා කරනවා මම හිතන්නේ මෙන්න මේ පෙන්නන කොටස අපි නිර්මාණය කරගත්තා සහ සම්පූර්ණ කොළ නිර්මාණය කරගන්න ඔබට පුළුවන් එකම මැස්මක් ගිහින් තියෙන්නේ. හරි ලස්සනට මේ නිර්මාණය ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. පෙති හතරක මලක්, හැබැයි පොකුරු මලක්, වර්ණ සංයෝජනේ මේ හැමදේම මත බොහොම ලස්සන නිර්මාණයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණේත් මතක් කරන්න ඕනේ. එනිසා ඉතින් ඒ සම්බන්ධ මේ විදිහට කියනවා වගේ අපි ඔබට මතක් කරන්නම් මෙතුමිය ඔබට එකතු කරලා තියෙන පොත් කිහිපයක් තියෙනවා ඒ නිසා මෙන්න මේ විදිහට
පොත් කිහිපයක් සම්බන්ධව මම ඔබට කියන්න සූදානම් ඉන්න මෙන්න මේ විදිහට වගේම තවත් රිබන් එම්බ්‍රොයිඩරි එතකම බොහෝ පොත් කිහිපයක් තියෙනවා මෙන්න මෙහෙමයි ස්මොක් කරන එකට එහෙමත් නැත්නම් ඔබට තවත් බොහෝ නිර්මාණ කරගන්න කොහොමද රූප සටහන් එක්ක මෙන්න මේ වගේ දේවල් මෙතුමිය සඳහන් කරන්න තියෙනවා කියන කාරණේත් මතක් කරා ඕනේ ඉතින් ඒ නිසා මේ අපි අවසන් වශයෙන් සඳහන් කරමු දැන් හරි කැමතියිනේ දැන් ඔබතුමිය මේ විදිහට හරි ලස්සනට මේ ගැන කියාගෙන යනකොට කෙනෙක් හරි කැමති වෙන්න පුළුවන්කම තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමියගෙන් ඉගෙන ගන්න. ඒ නිසා කොහොමද මේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක මේ දවස්වල පන්ති ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ අපිට කිව්වා. අපි ඒ සම්බන්ධයෙන් දැන් ඔන්ලයින් ක්ලාස් කරනවා. ඉතින් ඇත්තටම මටත් හරිම පුදුමයි. මමත් හිතුවේ නෑ මුලදී සාර්ථක වෙයි කියන්නේ මෙච්චර සාර්ථක වෙයි කියලා. මුගාවක් සාර්ථකයි. මොකද ලෝකේ ඕනම තැනක ඉන්න කෙනෙකුට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙකුට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මුගාවක් වෙලාවට අපි ටිකක් රෑ වෙලා කරන්නේ. දැන් ඇත්ත ක්ලාස් එක කරද්දී අපිට රෑ කරන්න බෑනේ පන්තිය. ඉතින් මොකද හුඟක් අය තමුන්ගේ ළමයින්ගේ ඔන්ලයින් ක්ලාස් ඉවර වෙලා රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා ඒ වගේ තමයි කරන්නේ. ඉතින් ඒක නිසා දැන් ගෲප් කීපයක් කරනවා. රෙදි පින්තාරු, බ්‍රසීලියන්, හෑන්ඩ් එම්බ්‍රොයිඩරි, රිබන් ඔක්කොම දේවල් වලට කරනවා. ඉතින් ගෲප් කීපයක් දැනට පටන් අරගෙන තියෙනවා. තව ළඟදී එන සුමානේ තව හෑන්ඩ් එම්බ්‍රොයිඩරි සහ රෙදි පින්තාරු ගෲප් දෙකක් පටන් ගන්නවා අලුතෙන්. ඉතින් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි Zoom තාක්ෂණය ඔස්සේ කරනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම හරිම සාර්ථකව කරනවා. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට පුළුවන්කම තියෙනවා කතා කරන්න. 0777-63-84 0777-63-84 කියන දුරකථන අංකය ඔබට විවෘත වෙලා තියෙනවා දැන් මේ මානෙල් මහත්මිය. දැන් ඒ විදිහට ඒ ගැන කතා කරනවා වගේම දැන් අපේ සියත පියුම් විල අපේ පිටුපස මේ විදිහට සරසන්න මේ ඔබතුමියගේ බොහොම අපූර්ව අත්කම් නිර්මාණයක් එකතු වෙලා තියෙනවා. නිර්මාණ දෙකක් අපිට එකතු වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් අපි ටිකක් මතක් කරගෙනම මේ යමු නේද? ඕක රෙදි පින්තාරු වලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ වටේ මහලා තියෙනවා. අර මහපු නිසා තමයි අර මතුවීමක් තියෙන්නේ. අර දැන් නිකන් පේන්ට් කරලා විතරක් තියෙනවට වඩා මහපු හින්දා අර මතුවීමක් තියෙනවා. මේක හරිම වර්ණවත් මැකෝ ගිරව්. ඉතින් ඇත්තටම මේක ඉතින් අර දැන් අර ඕන දෙයක් ඉගෙන ගන්න කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ අපි අකුරු ලියන්න ඉගෙන ගන්නවා වගේ. දැන් මේකත් ඒ වගේ නිර්මාණයක්. මේකත් පසුබිම වර්ණ ගන්නවල ඊළඟට ඒ මත මාලා. මම හිතන්නේ අර දුර සහ ළඟ කියන දෙක හරි ලස්සනට මේ නිර්මාණය ඒක තමයි අතර ඕකේ හරීම වර්ණ චුට්ටයි භාවිත කරලා තියෙන. හරීම වර්ණ කිහිපයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මැකෝ ගිරවට වර්ණ ගොඩක් නේ අනිත් නිර්මාණයේදී හරීම අඩුවෙන් වර්ණ පාවිච්චි කරලා තියෙන්නේ. මේ බොහොම ස්තුති ඒ ලස්සන නිර්මාණ ටික අපිට සියත පියුම් විල මේ විදිහට සරසන්නටත් එකතු කළාට කියන කාරණේත් මතක් කරන්න ඕනේ. ඉතින් බොහොම ලස්සන නිර්මාණ ගැන කතා කරනකොට අත්කම් නිර්මාණ ගැන කතා කරනකොට ඔබේ ඉවසීම මත බොහෝ දේවල් පදනම් වෙනවා. ඔබේ නිර්මාණශීලීත්වය මත බොහෝ දේවල් පදනම් වෙනවා. එනිසා අදත් පුළුවන්කම ලැබුණ අත්කම් නිර්මාණ තුළින් ඔබට බොහොම ලස්සන බොහොම හැඩ නිර්මාණයක් එකතු කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙතුමියත් එක්ක මේ නිර්මාණ කලාවට එකතු වෙන්න, මේ පින්තාරු කලාවට එකතු වෙන්න, එම්බ්‍රොයිඩරි මේ හැම දෙම දැනගන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නම් ඔබට දුරකථන අංකය 0777-63-84 0777-63-84 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ලස්සන නිර්මාණයක් අරගෙන ඇවිල්ලා අපිට ලස්සනට මැදිරිය සරසන ගමන් මේ සම්බන්ධයෙන් කතාබහ කළේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගම්මගේ මහත්මිය. බොහොම ස්තුතියි මේ පැමිණීමට. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට ගෙත්තම් විශේෂාංගයන් සමවරගෙන යන්නේ විරාමයක් ලබා ගන්න. හැබැයි ඊට පස්සේ අපි සූදානම්ින් ඉන්නවා බොහොම ලස්සනට සුන්දරව ඔබ කොහොමද ජීවිතය ගැන දකින්නේ, කොහොමද ඔබේ ලස්සන පරිස්සම් කරගන්නේ, ඔබේ ලස්සන තව තවත් වැඩි කරගන්නේ කොහොමද කියලා විටා වයිට් එක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. එනිසා ওই විදිහටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අගහරුවද පියුම් විලත් එක්ක. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.